කුසලන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන 5 වන තරඟයේ ඒ වගේම සමස්ත තරඟාවලියේම 25 වන තරඟයේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟයේ හෙට පැවැත්වීමට නියමිතයි. මේ වන විට ශ්‍රී ලංකාව සහ එංගලන්ත යන කණ්ඩායම් දෙකම තරඟ හතර බැගින් ක්‍රීඩා කරලා එක් තරඟයක් පමණයි ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙන්නේ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමද 9 වන ස්ථානයේ එංගලන්ත කණ්ඩායමද පසු වෙනවා. ලෝක කුසලන් තරඟාවලියේ අවසන් පූර්ව වටේ සඳහා යම් කිසි හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම තරඟයේ ජයග්‍රහණය කළ යුතුම වෙනවා. තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් සානකට ආබාධතාවයක් නිසා තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා විදිහට ක්‍රියා කළ කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ නායකත්වයේ බාර ගැනීමට සිදු වුණා. කුසල් මෙන්ඩිස් යටතේ ක්‍රීඩා කළ තරඟ දෙකෙන් එක් තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ වගේම එක් තරඟයක් පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකුගේ මහලේ ජයවර්ධන මහතා මේවනිතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් කරන අතරතුරදී ඔහු විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට එසේත් නැත්නම් කුසල් මෙන්ඩිස්ට වටිනා උපදෙස් රැසක් ලබා දී ඇති බව වාර්තා වෙනවා. කුසල් මෙන්ඩිස්ට ලබා දුන් උපදෙස් ඔහු මේ ආකාරයට විස්තර කරලා තියෙනවා. මම කුසල්ට කියලා තියෙන්නේ එයාට කැප්ටන් එක කරන්න තියෙන ෆීල්ඩ් එකේදී විතරයි. බැට් කරන්න යදී එයා සාමාන්‍ය පිතිකරුවෙක් පමණයි කණ්ඩායමේ. ඉතින් ඒ නිසා ඔහු අනිවාර්යෙන්ම පෙර තරඟ මෙන්ම ඉදිරි තරඟවලදී ලකුණු අතරට නැවතත් අනිවාර්යෙන්ම පැමිණිය යුතුයි. එසේත් නැත්නම් අනිවාර්යෙන්ම පවසන්නේ ඔහුගේ කැප්ටන්සිය නිසා එම ප්‍රෙෂර් එක නිසා ඔහු අසාර්ථක වුණා කියලා. හැබැයි අපි ක්‍රිකට් ගහලා තියෙන තත්ත්වය අනුව මං හිතන්නේ නායකත්වයේ ඔහුට ලොකු අභියෝගයක් කියලා. අපි කොහොමත් කුසල්ව උපනායකයා විදිහට දාලා තිබ්බේ දිගු කාලීන සැලැස්මක් එක්ක. මහේල ජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් හට ප්‍රකාශ කර තිබුණේ ඒ ආකාරයටයි. හෙට එංගලන්තයට එරෙහිව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් රැසක් සහිත ක්‍රීඩා කිරීමට නියමිත බවට අප වෙත තොරතුරු වාර්තාවයි තිබෙන්නේ. ඉතින් මෙම තරඟයේ උණුසුම් පුවත් වගේම ලෝක කුසලන් තරඟාවලියේ ලැබෙන අලුත්ම තොරතුරු සමගින් අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නැවතත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.